පි හමතුරුවනේ අද මේ රැස්සිම් ශාලාවේ වහලේ කළුම කළු පාටයි. මේ රැස්ම් ශාලාප පුර එල්ලතිතුබුණු ෆෑන්ටි ොක්කොමගෙනනි අරගෙන මේ රැස්සිම් ශාලාාව ලස්සනට රෝහි අබේගුණු වර්ත නැමතිතුමා ආලෝක කරල තිබුණාදේක හෝල්ඩරේකත් බල්බ එකක් නෑ. අප හාමතුරුවනේ මෙතන එහ පැත්තේ රෝහිත අබේගුණු වර්ත නැමතිතුමාම අවරදු ගානක් දේශපාලනය කරපු කාර්යයාලය තිබුණේ මේ කළුතර මනිස්සුන්ගගේ විශා පිරිසක්. ඒ කහට ගුරක් කරබියපු. බිස්සක මෙතන තිබුණේ. අද ඒ සියල්ල විිනාශ කරලා ගිනි බත් කරලා. අපි ආලා තියනවා ග්‍රීක පුරාවෘතිය, ෆීනික්ස් කුරල්ලෙක් පළිබඳ කතාවක්. ආදරණ ය මිත්‍රවරුණනි, ෆීනිික්ස් කුරුල්ලස් සංเกේතවත් කරන්නේ. ගින්නෙන් යළිහිපදීම. ගින්නේ අලුමතින් යලි නැගටීම. හළුත්තර දේශපාලනයට ෆනිික්ස් කරල්ලෙක් වගේ නායකට්වේ ලබාදන ගරු රෝහි තබේගුණවර්ධන. ඇමතිතුමන්ට අපි ස්තුති කරනවා මේ අභියෝගාත්මක මොතේ මේ වටින උත්සව සභාව සංවිධාන කිරීම පිළිබඳව. මේ රැස්ීම මේ අරමුණු කීපයයි ගුණාමල් ඇමතිතුමනි අපේ ප්‍රමුख අපේක්ෂාව අපේ පළමු අරමුණ මහින්ද රාජපක්ෂ මහත්නයගේ අධ්‍යාත්මයට අපි කියනවා. සර් අපි මලත් ඔබතුමා දාල යන්නේ නෑ කියන පනිිවිඩේ දෙන්නයි. අපි මේ රැස්සීම කැඳවන්නේ. ඒකයි අපේ පලවිනි අරමුණ අපි බයනැතුව ජීවත් වෙන්නේ. කළුතර මගේ මිනිස්සු බයනැතුවද පාරය ජීවත් වෙන්නේ. කළුතරපේ දරු පෙටවුවද බයනැතුව ඉස්කෝල යන්නේ. කළුතර මිනිස්සු භයනැතුව කළුතර බෝධිය වඳින්නේ මයින්ද රාජභක්ෂ මැතිතුමන් නිසාබව අපි මැරෙනකං අපි ධාමතක නෑ. කළුතර දිස්ත්‍රික්කේ හැම පාරක්ම පලල් කලා. මන්තීරුව එක දෙක කලා දෙක හතර කලා. ොර පාර තාಾර පාර කලා තාಾර පාර කාපට් කලා අපේ දිಿස්್්‍රික්ක මැදෙන් හයිවේ අරගෙන ගියා. ගමේ පෙර පාසල ඉඳලා අපේ පියල් ඇමතිතුමා දන්නවා ಮು දිස්್්‍රික්್ක අධ್්‍යාපන පදධතිය දියුණු කලා. ್ಲ ರබර් ගොವියගේ පොඩි ප්‍රශ්ණයක් තාවකාලිකෝ මතු වෙලා තියෙනවා හැබැයි මහින්ද මහත්ත ඉන්න වෙලාවෙේ, රබර් ගොವිය රජෙක් වගේ හිටියේ ඒේ ගොವಯ රජෙක් වගේ හිටියේ අපේ ආර්ථිකගේ දියුණු කළ මහින්ද මහත්್යා. මේ සියල්ල වෙනුවෙන්හළුතර මිනිස්සුන්ගේ පපුුවෙන් මතුවෙන ගෞරවය මයින්ද මාත්්‍යයට පූජ කරන්නයි. අදාපි මේ රැස්්වීම සංවිධාන කරන්නේ. ඒක තමයි අපේ අරමුණ නාමල් ලැමතිතුමනි ඔබතුමාගේ තාත්තට අපි ඔපතුමාටත් වඩා ආදරෙහි කියලා කියන්නයි. මේ රැස්වීම සංවිධාන කරන්නේ. ඒ තමයි අංක එක අංක දෙක පොදුජන පෙරමුණ අපි දෙදස් පාලවේ හැදුවේ. මීට වඩා චන්ඩිකම් කරන වෙලාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිස්සේනගේ චන්්ඩිකම් මැද අපි පොහොට්ටු හැදුවේ. පක්ෂයක් හැදුවොත් පාරදිගේ ඇවිද්ධෝනෝ කියපු වෙලාව අපි මේ පක්ෂේ හැදුවේ. මේ දේශපාලල ව්‍යාපාරය පටංගත්ත අපිියෝක මැත්්දෙන් මේ දේශපාල ්‍යාපාරයේ ජයග්‍රහණය කළේ අිියෝග මැත්්දෙන්. අපි පලවිනිම චන්ති දිනවා. දෙදස් දහටේ පෙබරවාරි දාවනිදා චන්දෙන්. මේරටේ පළත්පාලල කොට්ටා සහරදහස් නවසියදා හතෙන් තුන්දහස් දෙසී විසි නවයක් දිනුවේ අපි. ඔය සජිත් ප්‍රේමදාසෙදා නියෝජ්ජනායකම් කරපු. ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂය හත්සිය හැටාටයි ගත්තේ මෛත්‍රීපාල මහත්ත්‍යගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකසිය අසූහටයි අපි තුන්දහස් දෙසී විසි නවයයි. එහෙම දිනල පඩංගත්ත පක්ෂය. අපි ජනාධිපතිවරණය දහතුන් ලක්ෂකින් දිෙනනවා. ර්ලිෙන්තු තුනෙන්දකින්දිනලා මේ ගමන අපි ඉස්සරහටම යනවා. අද රැස්සිීමේ අරමුණුවංක දෙක පොහොට්ටුව වට්ටන්න දෙන්නනෑ. පොහට්ටුව වැටෙන්න දෙන්නෙනෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ අලු දූලිමතිින් යලින් නැගිටෙනවා කියන පනිිවිඩිය අපේ ප්‍රතිවාදීන්ට දෙන්න ඒතමයි අරමුණුවංක දෙක. අපි උන්ට කියනවා උබලෙ චන්ඩිකම්වලින් අපි අපේ ජාතිග පිලාශය අතාරින්නනෑ. අපි චන්්ඩිගම්වලට බයේ දේශපාල් නරඹුණු අතාරන්නේනෑ. හළුතරදිශ්‍රීක්ක ඉන්නන්නේ අසුවුවට අසු නවේ කාලිදලා හැත්තේකේ උුන්ගේ කරල්ල ඉඳලා දුක්කිිඳ ප පිනිස්සු. හළුතරක් හළුගඟතිගේ මිනිී පාවිච්චයුගේ දැනිච්චයුගය. පරෝයි තැමතුමා දන්නවාපේ ගෙවල් එයා පැත්තේ. අපේ එල්ලිත්වරණකුපාර මංජු වන්ත්‍රීතුමා ග්‍යාසනේ නාර්ගල පාලමයටින් ඔය ජV.P කාරයෝ. රඟගට මනිීම රාගත්ත සංස්කෘතිය අපි පොඩිකාලෙ දැක් උමලගේ චන්්ඩිකම් වලට බයේ අපි අපේ දේශපාල අරබුණ අතාරලා දාලයන්න සූදානම් නෑ කියන පණිවිඩේ අපි කියනවා. ඒ වගේම ගරුවග්‍රාමත්්‍යය දුමනි මේ මොහොතේ ඉත්තාම විකෘති වැරදි දේශපාලන පනවිඩ සමාජයට යනවා. මේ රටේ ආර්ථිකය පිළිබඳ වැරදි අදහස්යනවා. මේ රටේ මේ පවති ආර්ථික ෘෂ්කරතාවේ පිළිබඳ දුර්මත හදලා. දේශපාලන වෛරයක් මු නිර්මාණය කරනවා මේ නිවැරදි දේශපාලන සංවාදයකට අවස්සාාවක් විදිහට අපි මේ රැලිය කැදවන්නේ මේකයි අපේ අරමුණුවංකතුන. මිත්‍රවරුුණ අපින්නන්නේ ආර්ථිගෞල්්ලක ඒකට හේතු අංක එක දෙකතුන ඔක්කොම මේ රටේ දොළල් සංචිතය පිළිබඳ ප්‍රශ්නේ. මේ රටට දොළ රාතෑම් ලැබෙන ප්‍රධාන භාර්ග පහයි සංචාර්ග කර්මාන්තයෙන් සල්ලියනවා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ප්‍රේශණයනවා. ආයෝජන කර්මාන්තයෙන් එනවා අප නෑන කර්මාන්තයෙන් එනවා. ඒම නැත්තන් අයසා ප්‍රධාන කියන මාර්ගයෙන් මේරටට ඩොලර් එනවා. මේ මාර්ග පහෙන් කොවිට් වියසනේ නිසා ප්‍රධාන මාර්ගතුනක් සම්පූර්න්නෙන් වැැහුණා විදේශගත ශ්‍රමිකයක් සල්ලියව වෙනෑ ඒ අගේ රස්සාාව නැතු වෙලා ලංකාටාව සංචාර්ග කන් හර්මාන්තේ බිින්දුවට වැටුුණා. අපේ පියල්ලමතුමාගේ බේරු වලට මේක හොඳට දෙැනවා. අපේ මුළු කළුතරට මේක ැනෙනවා. ආයෝජන සේශ්‍රී මුළු ලෝකෙම වියලීගියා හැබැයි අපනයින කර්මාන්තය රැකගත්තා මේ සියලු අප ියෝග මැත්තෙන් අපි මේ රටේ ආර්ථිකය යහපත්තනකටගේන වැඩපිළිෝල පටන් ගත්තා. අපිට තිබුණ ප්‍රධාන වැඩපිළිවල වල්තුනක් එක කෙටිකාලීන මේ මොහොතේ ගතය දුප්‍රයා මාර්ග. අපි ආනායන සීමා දැම්මා අපි ඉන්දිය සහනාධර් ලබා ගත්තා එන්නත් කර නෙවර කල්ල සංචාර්ක කර්මාන්තය නැවතාරම්භ කලා විදේශගත ශ්‍රමිකයන්ගේ. ධතිපාන නැතනම් ප්‍රේශෂණ නැවත ලැබීම සඳහා වන මාර්ග්‍ය අපි සකස් කළා. මධ්‍ය කාලීන අපිට වැඩපිළි වෙලක් තිබුණා. අපි අ එක සමග සාකච්ඡා කළලා ADBකඩ ගියා, වල් බෑන්කකට ගියා ස්්‍රදේශික නිෂ්පාදන නාර්ථකගේ ආනය නාදේශන නිෂ්පාදන සංස්කෘතියක් මේ රටේ පටන් ගත්තාත්. දීර්ග කාලීන අපි අපන එන සංවර්ධනක වැඩ පිළි වෙලක් හැදවා. යෝජන සේශ්‍ර යනාගතේ පිළිබොඳ වැඩ පිළි වෙල හැදවා. ඒවගේම මේරටේ ස්්‍රදේශික නිෂ්පාදන ආර්ථිකයක් අපනයන කර්මාන්තය මත පදන වෙලා නිර්මාණය කළා. මේ සියල්ල මැති යනකොට තමයි මේ රස්යාතුකාර ත්‍රස්සවාදීන් පාරට බැහැලා මේ සියල්ල විනාශ කළේ. සංචාර්ග කර්මාන්තය යිතා වේගේ නුඩේ මෙෙන්න්තිබිද්දි, මේ සියල්ල මුම්බිමදැම්මා මේ අපියෝග සියල්ල මැතිින් අපි නැවත නැගිටලා ඉස්සරහටම යනවා. ඒ සියල්ල සමඟ අපිට තියෙනවා මේ නිවැරදි දේශපාල මතයක් සමාජ ගතකිරීම පිළිබඳ අරමුණක් ඒක තමයිතුුණ. අවස්සාන වශයෙන් අපිට තියන තවහරමුණක්. අපේ හාමුතුරුවනේ අපේ ලංකාවේ දේශපාල සංස්කෘතියමොන් විනාශ කරලා. මැතිවරන ප්‍රජාතන්ත්‍රවාදයෙන් නාණ්ඩු හදන මැතිවරන ප්‍රජාත්‍රවාදේෙන් ආණ්ඩු ගෙරයවන රට පිස් ෝ ලින් තු ක් ලින් පෙ ෝ ෝලි ්ඩුහතන්න පෙරන්න න්නබැ. මෙ මේ රස්්‍යයාාදුකාර දේශපාලනයේ නතරවන්න නඕන. අපේ හාමුදුරුවනිය අද පේරාධෙන විශ්විවි්‍යාලේ මුන් ාස කර පීටාධිපතිෝ මරන්හදනවා. පෙේදමනකොට මට විශ්ව විද්‍යාලයට ප්‍රශ්ණනය විල්ල. අපි හහින්ස ගදරුවේ ගුඩ විශ්ව විද්‍යාලකට යන්න බෑ මුන්ගේ දේශපාල සංස්කෘතිය එක්ට මේ රට හින්ස මිනිස්සුන්ට ජීවත්වන්න බැරි වෙලා තියෙනවා. අපි මේ පණිවිියේ මේරට අම්බල තාත්තලට දෙෙනවා. අපි හාමදුරුවනේ පන්සලේ පොඩි හාමුතුරුව ළඟටේනකක් මුම් මේේ ව්‍යස්සනකාරී දේශපාලන යර්ගනැවි ලතියෙනනවා. අපි මැතිවරණයකින් සටන් කරමු මැතිවරණයක ද ආණ්ඩු හදමු මැතිවර්ණයක දි ආණ්ඩු පෙරලමු හැබැයි උංහතියෙන් රස්යාදුකාර ත්‍රස්සවාදී දේශපාලනය පිළිබඳ නිවැරදි සංවාධයක් මේ රට රූමණයි. ඒ සංවාදය අදාපි කළුතරින් පටන්ගම්මු කියන යෝජනාව මම ආධර්මී ඔබට කරනවා. රෝයිතාපේ ගුණුවර්ධන ප්‍රමුඛ කළුතර රාජපක්ෂ කඳ වූරෙක්ක හ හදා හමදදාම දේශපාලනය කරනවා. මොනත්තරම් අභියෝගාවත් මොනැත්තරම් තර්ජනාවත් මොනත්තරම් කර්කශක කටුගත්දකීම් තිබුණත්. මහින්ද රාජපක්ෂ නැමැති අපේ ජීවිතේ සදාතනික වීරය එක්ක අපි මේ ගමන ඉතිරියටම යමු ජයවේවා ජයවේවා ජයවේවා.